මේ සිද්ධ වෙන්න යන වෙනස එහෙම ලේසියෙන් සිද්ධ වෙන්න යන්න දෙන්නේ නැහැ. අවුරුදු 54ක් පාර්ලිමේන්තුවට මහින්ද, අවුරුදු 47ක් ජනාධිපතිකම් අගමැතිකම් ඇමතිකම් දරපු රනිල් වික්‍රමසිංහ, අවුරුදු 41ක් ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් අගමැතිකම් දරපු දිනේෂ් ගුණවර්ධනලා, ඒගොල්ලෝ මේක ලේසියෙන් අත්හරින්නේ නැහැ. මතක තබා ගන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ වැළැක්වීම සඳහා ගහන්න පුළුවන් සියලුම වර්ගයේ ගැට ගහනවා. එක ගැටයක් ගහමින් හිටියා මොකද්ද? ඡන්ද කල් දාන ගැටි. දැන් සාමාන්‍යයෙන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා, ව්‍යවස්ථාවේ අපැහැදිලි තැනක් තිබුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ඒක හරියට මොකද්ද කියලා කියන්නේ. ජනාධිපතිගේ කාලයේ 5-6ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද? 5-6ද කියලා අර්ථ නිරූපණය කරන්න කවුද ශ්‍රේෂ්ඨාධිකරණය? ඉතින් 5-6ද කියලා ගැටලුවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ අවස්ථා තුනකදී 5යි කියලා තියෙනවා. 5යි කියලා තියද්දි අන්න රනිල් වික්‍රමසිංහ ලේනෙක් කියවලා ආයෙ අහනවා 6ද 5ද කියලා. අවස්ථා තුනක් දීලා තියෙනවා 5 කියලා. හැබැයි ආයෙ හැව්වා 6ද 5ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ කිව්ව මොකද්ද? 5 ආයෙ මේ වගේ පෙස්සම් අරගෙන ඉන්න එපා. ගහනවා ලක්ෂයක දඩයක් කිව්වා. සාමාන්‍ය යන්නේ නේද? අසාධාරණයක් වෙලා යුක්ති ඉල්ලගෙන. දැන් මොකද වෙලා තියෙන්නේ? නඩු අරන් ආපු මිනිහට දඩ ගහනවා. ලක්ෂයක දඩයක් ගෙවගේ ගේන්න එපා මේ වගේ කුණු ෆයිල් කියලා. ඊට පස්සේ ආයෙ අහන්නේ. ආයෙද ආයෙ නඩුවක් එනවා. ආයෙ නඩුවක් ගිහිල්ලා අහනවා මොකද්ද? 19 සම්මත වෙච්ච විදිය වැරදි. 19 සංශෝධනේ පාස්ුනේ කවද්ද? 2015 මැයි වල. දැන් කවද්ද? 2024 ජූලි. අවුරුදු 9කට වැඩි. අවුරුදු 9ක් ගිහලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා මේ මේක හරියට සම්මත වෙලා නැහැ වගේ නේ. එක්කෝ ඒ නඩුව දාන කෙනාට කෝමා. 15 නින්දට වැටුණා. 24 නැගිටලා. එයි මේ විවිධ වර්ගයකට ගහනවා. ආයරණිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පනතක් ගේන්න හදනවා. නෑ මේ 5යි 6යි කියලා පොඩි ගැටලුවක් තියෙනවා. 5ම කියලා කියමු ටක්කෙට කියලා. මේ ශ්‍රේෂ්ඨාධිකරණෙන් කියලා.